කාලේ කාලයට ෆැෂන් කරන්න ගොඩක් දෙනෙක් මේ දවස්වල උනන්දුවක් දක්වනවා. ඉතින් ඒ අතරින් හෙයා කට් එකක් හෙයා කලර් එකක් කිරීම මේ කාලේ ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා කියලා කිව්වොත් මං නිවැරදි. හැබැයි අපේ කොණ්ඩයට කරන මේ වෙනස්කම් පිළිබඳව අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මොකද මේ දේ ඔබේ ප්‍රතිරූපයට කෙලිම බලපාන්න පුළුවන්. ඉතින් ඒ නිසා වෙන්මයි අපි සැලොන් තක්ෂීහි තක්ෂිලා සේනනායකත් සමගින් මේ පිළිබඳව ගොඩක් දේවල් ඔබට සමීප කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි බලමු කොහොමද ඔබට ගැලපෙන හෙයා කට් එකක් කලර් එකක් හරියටම කරගන්න කියලා. ෆැෂන් ෆැෂන් කියන්නේ හැමෝම කරන දෙයක්. ඒ වගේම හැමෝම ආස දෙයක්. ඒ වගේම තමයි ඇඳුම් පැනඳින් වලින් ෆැෂන් කරනවා, හෙයා කට්ස්. ඒ වගේම විවිධාකාර විදිහට මිනිස්සු ෆැෂන් එක තෝරා ගන්නවා. අපි හෙයා කට් එකක් කරා කලර් එකක් කරා අපේ පර්සනලිටි එකට බලපානවා. අපි අද බලමු කොහොමද අපි අපිට ගැළපෙන විදිහට හෙයා කට් එකකුයි කලර් එකකුයි තෝරගන්නේ කියලා. මේ ඉන්නේ මගේ මොඩල් මන්ති. මෙයාගේ හිස කේස් එයා ගොඩක් ආසයි ලෝන් හෙයා කට් එකකට තමයි කැමති. එයා කැමති නැහැ ෂෝට් හෙයා වලට. අපි අද බලමු එයා කැමති විදිහට කට් එකයි කලර් එකයි කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මන්තිගේ හෙයා එක වොෂ් කරගෙන යමු. අපි හකට් එක පටන් ගන්න යන්නේ මෙයා මට කිව්වේ ගොඩක් කොට කරන්න නැතුව මෙයාගේ ලෙන්ත් එක මේ විදිහටම තියෙන්න කට් එක දාන්න කියලා. පිටිපස කොටස දැන් කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඉදිරිපස කොටස. හෙයා කට් එක කරගෙන ඉවරයි. දැන් අපි බ්ලෝ ඩ්‍රයර් කරගෙන කලර් එක දාන්න පටන් ගමු. දැන් අපි හෙයා එක බ්ලීච් කරන් ඉවරයි. මන්තිට ඕන කියපු විදිහට කර්ටන් බෑන්ඩ්ස් දෙකක් අපි චූටියට අපි හයිලයිට් කරගත්තා. දැන් අපි කලර් එක ඇප්ලයි කරන්නේ.
අපි කලේ එක කරගෙන ඉවරයි දැන් හෙයා සෙටින් එක කරන්න යන්නේ. ෆුලි හෙයා ෂේඩින් එකක් තියෙනවා කලේ එකේ. කොහොම හෙයා ස්ටයිල් එකක් දැම්මත් කලේ එක පේන විදිහටයි මන්තිට දාලා තියෙන්නේ. අපි හෙයා කට් එක දාද්දි ගොඩක්ම විශේෂයෙන්ම හිතුවේ ලෙන්ත් එක යාට ෂෝට් වෙන්න බැරි නිසා. තව ලේක අපි ගොඩක් උඩට යව්වෙත් නෑ. යව යව්වොත් මන්තිගේ හෙයා එකේ අට හරියේ චුට්ටක් හීනි වෙන්න බලන. ඒ හින්දා අපි මේ විදිහට තමා මන්තිගේ හෙයා කට් එක ගත්තේ. මන්තිගේ මන්තිට ආසයි කිව්වා මෙහෙම උඩට ගෙඩියක් ගහද්දි මේ ලයින්ස් හයිලයිට් වෙනවට. අපි ඒකත් ඒ විදිහට යාට ආරම්භ කළා.